මනු සිරිතෙහි අරුත විදාලන බ්‍රදර් චාල්ස් YouTube channel එක ඔබත් subscribe කරන්න. ලෙස විශ්වාස කරන සිද්ධාන්තයක් ළඟයි මේ නතර වුනේ ජීවිතේ විනාශය පරාජය අපකීර්තිය ප්‍රතික්ෂේප කිරීම තනිවීම කඳුල කියන අත්දැකීම තරම් මේ ලෝකය වෙනස් කළ හැකි ජවයක් මා තුළ ඇති කරන වෙනත් සාධක නැහැ කියලා මං කියන්නේ දරුවෝ කීප දෙනෙක් එක්ක हाल मेस्व गणंकर्गान बेदागत् जीवते अतुल इपदेन कोलिन अद रटा दिनवांड पुलवांग खोलोटिका खादलतीन ईश्वर मठ फेनो ये दारुओ टीका
ඒ දරුවන්ට පන්නරය ලැබෙන්නේ එක හාල් මැස්සකින් මේක සරලව වචනගත කළොත් ඒ කියන්නේ කොලින්ගේ ජීවිතේ ඒ ආපු ඉතාම මේ මේ අරගලකාරී ගමන් මග ස්වර්ණ විමානෙට එහා ලෝකෙක හිටියේ ඒ අරගලය ආර්ථික යුද්ධයේ දිනපු පිරිසක් හැටියට සමාජගත කරන්න තමුන්ගේ දරුවන්ව ඔබ පන්නරේ ලැබපු තැනක් වුණා. එතකොට අද මේ ඔබේ දරුවන්ට එතනින් එහා ස්වර්ණ විමානයක් තව තියෙනවා මේක අභිභවා යන එක වෙනම කතාවක්. නමුත් හාල් මැස්සව ගණන් කරලා බෙදාගත්තු බත් පිගානෙන් පටන් ගත්තු ලෝකේ ඉඳලා ඔබ අද ඔබේ දරුවන්ට ස්වර්ණ විමානයක් තමයි හැදුවේ. එතකොට එතන ඉඳලා අපිට තියෙන්නේ ඒක ස්වර්ණ විමානයක් හැටියට භුක්ති විඳින්න ඉන්නවා විතරක් නෙවෙයි මෙතනින් එහා තියෙන ස්වර්ණ විමානයක් ගැන කටයුතු කරන එක. ජයන්ත අවුරුදු මා හිතන 20කට වැඩි අපි සංගීත ශාස්ත්‍රයේ හම්බ වෙනවා. ජයන්ත එක අවස්ථාවක මම දකිනවා කවදාවත් එහෙම දකින්නේ නැති දසුණක් මේ ජයන්තගේ පුතා මෙතන ඉන්නේ. ड्रीम स्टार ने उता ड्रीम स्टार वेना कोटा जायंत ओहम हिटिए नै मन जायंत के देखपु नति स्वरूपयक देखका एकेने अपि जायंत वेहम देखला नै एहम संतोषेन एकेने एहम अर उत्तेजयक लबला एहम दंगलन केनेक्को अपि देखला नै अर सदादर नयो केला निकम मे पत्त करला ओहे मट ओनावट किवा मिसा जायंत एहम दंगलला अपि देखला नै हबै ओब ඔබ දන්නේ නැතුව ඇති මම මේ කියන දේ ඔබ කියලා වීඩියෝස් බලන්න. ඔබේ පුතා ඩ්‍රීම් ස්ටාර් වෙන දවසේදී ඔබේ පුංචි කොල්ලා ලෝකෙම ජය ගන්න දවසේදී ඔබ ඔහොම නෙමෙයි හිටියේ. ඒකට ඔබ සංගීත ශාස්ත්‍රයේ ඔබ ආපු ගමනේ ඔබ ලබාගත්තු සියලු ජයග්‍රහණ වලට වඩා එදා ඔබ ඇඬුවා. ඔව්. ස්වර්ණ විමානයෙන් එහා ලෝකයකට. පුතේ මම මෙතෙන්ට ආවේ ගොඩක් අමාරු ගමනක්. හැබැයි මම උඹ උඹට ලස්සන තැනක් හැදුවා. එතකොට උඹ මෙතන ඉන්න නෙමෙයි ඕනේ. මෙතනින් එහා තව ලෝකයක් තියෙනවා. ඒ ලෝකය දිනපං පුතේ කියලා කිව්වේ. කොලින්ගේ ජීවිතේ දරුවන්ට ගෙන වණිවිඩ ඒකයි. මේ මේක දිගින් දිගටම මේ වැඩසටහන ගැන අද සමහර විට සමහර අයට මේක තේරෙන්න නැති වෙන්න පුළුවන් ධම්මික. මොකටද මේ මොකටද නිකන් කොලින්ගේ ගුණ වනනවාද ඈ අපේ ආගමික මනසෙත් පොඩි අවුලක් තියෙනවා. අපි ඊගෝ එකට විරුද්ධ වෙනවා මිසක් අපි පුද්ගලයෙක්ගේ තියෙන යුනික්නස් එකට විරුද්ධ වෙන්න හොඳ නැහැනේ. මේ සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දක්ෂ කෙනාගේ දක්ෂතාවය කෙලින්ම නම කියලා මූණට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අමරදේවගේ අද්විතීය ගායන ශෛලිය මට නැත්තම් මට තියෙන්නේ ඒක රස විඳින කෙනෙක් බවට පත්වීමනේ. ඒ මිනිහාගේ උගුර කෑවා කියලා මට මේක හම්බෙන්නේ නැහැ. ඒ වගේ ආගමික කුහක කමක් තිබෙනවා. මම කියන වචන හොඳට තේරුම් ගන්න. විශේෂතෝ බයිබලේ එනවා මැමන් කියලා වචනයක්. මැමන් කියන එක ගොඩක් ඊගෝ කියන එකට ළඟින් යන්නේ. ඒ කියන්නේ තමා සතු දේ නිසා ධනය සහ වත්කම ඒ දේවල් නිසා ඇති කරගන්න හිස උදුම්මවා ගැනීමට කියන්නේ. අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ. හැබැයි ජීවිතේ දිනපු ඔබේ සුවිශේෂත්වය සමාජගත කිරීමට අපි විරුද්ධ වෙන්න ඕනේ නෑ. ඒ නිසා කොලින් කියන කෙනා ගැන එතෙන්දී අපි සාකච්ඡා කළ යුතුයි. එතෙන්දී කොලින් හිට් එකක් වෙයි, කොලින් පොපියුලර් වෙයි කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකටද මෙච්චර කොලින් ගැන කතා කරන්න කියන එක ප්‍රශ්නයක් වෙන්න බෑ. හේතුව ඒක ඊගෝ එකෙන් අයින් කරලා ගත්තාම අපිට අභියෝග කරන අත්දැකීම නිසා තනුර ඩ්‍රීම් ස්ටාර් වෙනකොට තාත්තට ඒ දැනෙන සතුට ඇතුලේ ජීවිත කාලෙම සැක්සෆෝන් ගහලා මියුසික් කරලා සංගීතය හදලා ඔය කරපු ඔක්කොටම වැඩි ඕක අභිභවායන සතුටක් ඒ තප්පර ගානක් ඔබ ලැබුවානේ. ඉතින් ඒකට ඒක අපි සංගවිය යුතුද එලිකල යුතුද? එතකොට මේ සුවිශේෂත්වය එලිකල යුතුයි. ඒක දිහා බලලා මට සන්තෝෂ වෙන්න බෑ නේද? ඒක මගේ වෙනම ප්‍රශ්නයක්. තියෙනවා ඒක චෙක් කරගන්න ඕනේ, වේද ගන්න ඕනේ ප්‍රශ්නයක්. මට කොලින්ගේ ළමයි ටික කොලින් ඉස්සරහා ඉන්නවා දකින්නකොට මම දකින ලස්සන දේවල් තියෙනවා. අද නිකන්
කරදාන්න උස්මහත්වනකොට කොල්ලෝ හිතාගෙන ඉන්නේ උන් නිකන් වෙනම සෙට් එකක් කියලානේ. එතකොට නමුත් කොලින්ගේ දරුවෝ ටික මම එහෙම දැක්කේ නැහැ. ලෝකේ රටවල් දිනපු අධ්‍යාපනයේ දිනපු විශිෂ්ට මිනිස්සු අතරට ගිය ලස්සන කොල්ලෝ ටිකක් ඉන්නේ. කොලින් ඉස්සරහාමේ ළමයි ටික වාඩි වෙන්නේ තාත්තා රජෙක් කියන ෆීල් එකේ. ඒ කියන්නේ ඒක ඕගොල්ලෝ මට කිව්වේ නැහැ මම දැකපු දෙයක් මම කියන්නේ. තාත්තා රජෙක් කියන එක ඒ දරුවන්ගේ මූණවල තියෙනවා ඇස්වල තියෙනවා. එතකොට තාත්තව පිරිවරාගෙන යන ගතියක් තමයි මම දැක්කේ. අද අපේ සමාජයෙන් ඈත් වෙගෙන යන දෙයක් මේ මං කියන්නේ. ඔහු මේ රටට හරි විශිෂ්ට මිනිස්සු ටිකක් බිහි කරලා තියෙනවා. ළමයි ටිකක් බිහි කරලා තියෙනවා. පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. මට හිතෙනවා ආගමික විශ්වාසයන් ගැන පටලැවිල්ලකට යන්නේ නැතුව මේ ගීතය දිහා බැලුවොත් ඕගොල්ලෝ හැමෝම තාත්තා ගැන එහෙම ප්‍රාර්ථනා කරයි කියලා. සිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරවා. සිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරවා. ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. සිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නෝ සිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි නෝ මා රජ කරවා. ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන්දියව වන්නේ පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. ඔබේම පුතු වේවා. මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහිවි තනි වුණු මොහොතේ. හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහිවි තනි වුණු මොහොතේ. ඔබේ පැනේ නැත දොරගුළු රන්නේ ඔබේ සෙනෙහි ගඟ නැත ගියෙන්නේ. පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. ඔබේම පුතු වේවා. දැන් මේ කොලින් මහත්තයා මේ 1972 ඔබ යනවා රත්නපුරයට. සාමාන්‍ය රත්නපුරයට කොළඹ ඉඳලා යන්නේ ගොඩක් කලාවට මැණික් ගන්න වගේ දේවල් වලට. හැබැයි ඔබ යන්නේ මේ තාත්තගේ ආසාවක් ඉටු කරන්න මේ සෙකන්ඩ් හෑන්ඩ් ලේත් මැෂින් එකක් ගන්න. එතනින් තමයි මම හිතන්නේ ඔබේ ඔය ව්‍යාපාරයේ ආරම්භය සිද්ධ වෙන්නේ. මම නිතරම මාව ප්‍රතික්ෂේපෙන් තමයි තුනේ පල්ලිය වාද ප්‍රතික්ෂේප කරා මාව. මම මාළු ගන්න ගිය වෙලාවේ
මාළුමාකටගෙ යාළුවා මට ආරාධනා කරා මොනවද කරන්න කියලා හැව්වා මං කිව්වා රස්සාවක් නැහැ කියලා. උදේට යාළුවා කිව්වා හෙට ඉඳලා මේ පැත්තේ එන්න පුළුවන්ද? මං හායි කියලා කිව්වා. කිව්ලා අම්මට කිව්වා මම ප්‍රතික්ෂේප කරා. අම්ම කිව්වා ඒ පුතේ එතන ස්ථානය ඔබට සුදුසු ස්ථානයක් නෙමෙයි කියලා සෑහෙන කියලා ප්‍රතික්ෂේප කිරීමක් කළා. ඊපස්සේ මම කිව්වා ඉතින් අම්මේ මට සත්‍යයක් අතේ නැති මට කීයක් හරි අම්බ කරගත් මම හොඳ නම් මට මේක කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒ කියලා මම රැකියාවට ගිහිල්ලා මාස 3ක් ගියාම එතන මාව ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කිරීම කියන්නේ මට ඉන්න හෙටින්න වැටෙන්න එපා කිව්වා. මම ඇයි කියලා. ඉතින් අපි බංකොලොත් ඉඳ මම යන්නෙත් නැව යන්නත් එපා. මම කියන්නේ නැහැ. හෙටින්න වයන්න මාගේ මම වීම මම අපි දෙන්න මේක පණම් කරන ගොඩ දානවා කියලා. ඒ ගොඩ දැම්මට පස්සේ මාස 6කට පස්සේ මම අපි දෙන්න වෙන් වුණා. එකත් එක ප්‍රතික්ෂේප වීමකුත් තමයි. ඉන් දෙන්න වෙන් වීමෙන් තමයි අපි ව්‍යාපාර කටයුතු කරේ. මං වෙන කරගන්නකොට අපේ තාත්තා 1963 අම්මට ඇවිල්ලා කියනවා නංගි මට රුපියල් 3000ක් දෙනවා කිව්වා ඒක ප්‍රතික්ෂේප කරා. අම්ම කිව්වා නෑ එනම් මේ ගේ උගස් තියන්න තියලා ලෙත්යක් ගන්න. ගේ උගස් තියන්න ගත්තා අපි කෙනා කිව්වා ගේ විකුණනවා නම් විතරක් දෙන්නම් නැත්නම් හරි දෙන්න බෑ. ඒකත් ප්‍රතික්ෂේප වීමක් තමයි. අම්ම කිව්වා හරි. දැන් මේකේ උගස් තියලා මොන හරි වුණොත් එම් මගේ දරුවන්ට යන්නේ මම නැතු වෙනවා. ඒක නිසා වා මේක පැත්තකට දාලා කවදා හරි දවසක මගේ පුතාලාට දෙත් ටිකක් අරන් දෙයි කියන වචනේ. අවුරුදු 10කට පස්සේ මට දැන් මතක් වෙනවා තාත්තගේ සීනේ. මට අතේ දැන් සල්ලි ටිකක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු රත්නපුර යන්නේ මැණික් ගරන්න මැණික් ගන්න. නමුත් එදා මං ගියේ රත්නපුරේ ලේත් මැෂින් එකක් ගේන්න. එකත් පරණ ලේත් මැෂින් එකක්. ඒක ගෙනල්ලා ගෙදර හයි කරා. කුස්සි හයි කරලා තමයි ව්‍යාපාර කටයුතු පටන් ගත්තේ. එතන පස්සේ දැන් මට සල්ලි ටිකක් ලැබෙනවා මගේ මාළු වෙන දාමේ ලේත් එකේ වැඩත් ගෙදර කරනවා. ඒ අතරතුර ඉතින් මගේ සහෝදරයොත් මම යවනවා. අර පල්ලියේ ස්වාමි කියන්නේ මූදු පලයන් කියන. ඒ මං ගියේ මාළු මාකට් කියන්නේ මූදු පලයන්. ඇත්තම එතනදී මම හිතනවා ෆාදර් එහෙම කිව්වේ පාදර පොඩි තරහාවක් තියෙන අපේ තාත්තගේ සමසමාජකාරයෙක්. 1962 රජයට පාසල් පාර ගත්ත නිසා රන්සු ස්වාමීට ටිකක් කේන්ති මේ 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 සමසමාජකාරයෝ නිසා මේ අපිට මේ ඉස්කෝලේ හරියට කරගන්න බැරි නිසා උඹලගේ ළමයින්ට ඉස්කෝලේ යන්න ඕනේ මූද යන්න පලන් කියලා. ඒක තමයි ඇත්තමේ කේන්ති. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් මම හිතන්නේ ෆාදර්ගේ කට වුණාට හඳ දෙවියන් වහන්සේ. දෙවන් වහන්සේගේ හඳ එක අපේ ආගම හැටියට ඒක තමයි උන්වහන්සේ මාව අරන් ගියේ. මම ගුඩු ගහලා මගේ හැතුවාල වෙලා මාව උන්වහන්සේ තුවාල කරලා මාව එම්සි ගමනක් ගෙනාවා. ඒ ගෙනිච්ච ගමන තමයි මාව ස්පිතාලේ නවත්වපුම අම්මා ශ්‍රී ලංකා විද්‍යාලේ දැකලා එතනින් බැහැලා මාවත් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ පන්තිය හිටපු මගේ යාළුවෙක් තමයි මට පාර කියන්නේ මාළු කඩේ රස්සාවට එන්නේ. ඔය බලන්න ගමන කොහමද කියලා දෙවියන්ගේ යම්සි බැලමකින් තමයි වෙලා තියෙන්නේ. මම බයිබලේ කියනවා කෙනෙක්ව තුවාල කරන්නේ තුවාල බඳින්නේ දෙවියන් වහන්සේ කියනවා. නමුත් අවුරුදු 63 ඉඳලා අවුරුදු 10ක් මගේ තුවාල කරලා මාව රස්සියාදු කරලා මාළු මාකට් එකට ඇවිල්ලා ජරා රස්සාවට එකත් ප්‍රතික්ෂේප කිරීම. මම ඔ ලෙවල් පාස් වෙච්ච මිනිහ මට කුරුහෘතිය කරන්න තිබුණා. නමුත් මම බැලුවේ මීට වඩා හැබැයි මම හැමතැනට රස්සාවල වාගෙන ගියා. හැමතැනම ගියාම ප්‍රතික්ෂේප වීම රැකියා නැත කියලා බෝඩ් ගාලා තියෙන අභාර්තු නැත. හරි ඒ නමුත් ලැබිච්ච අභාර්තුවක් තියෙනවා ප්‍රතික්ෂේපිත අභාර්තුව. ගඳ ගන්න රස්සාව. මම ඒකට එකඟ වෙලා ධෛර්යය දීලා වැඩ ටික අරගෙන තාත්තගේ සීනේ සබා කරන්න තමයි රත්නපුර ගිහලා ලේත් මැෂින් එකක් ගෙනාවා. දෛවය ඔබව නිර්මාණය කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් කියලා තමයි අපිට දැන් ඔබේ කතාව අහගෙන ඉන්නදී තේරෙන්නේ. දැන් බ්‍රදර් මේ කියාගෙන යන්නේ මේ කොලින් මහත්තයාගේ ව්‍යාපාරයේ ආරම්භය සහ ව්‍යාපාරයේ ආරම්භයට ඔහු තුල තිබුණු අර
ඇගේ තිබ ඔබ අර පෙර කිව්ව වෘත්තිමුණු ශක්තිය සහ ඔහුගේ රහස මෙතනින් නතර වෙන්නේ නැහැ කොලින් මහත්තයා ඊට පස්සේ පර්චස් 80 ක ඉඩමක් ගන්න ඊට පස්සේ ඒ ඉඩමේ අලුත් මැෂින් එකක් හයි කරලා ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා දැන් මේ කතාව මෙහෙම ගලාගෙන එද්දි මේ ඔහුගේ විවාහය සිද්ධ වෙන්නේ හරි අපූර්ව විදිහකට ඒ කියන්නේ දැන් මොදර්නේ මේ ගෙවල් තියෙනවා ඒත් කොලින් මහත්තයාට විවාහ යෝජනාවක් එනවා ඇවිල්ලා ඉන්නද්දි මේ මොකද කොලින් මහත්තයා කරේ ඒ කට්ටිය ගෙදර බලන් ඩාපු වෙලාවෙ වෙච්ච සිද්ධි වෙලා තියෙන්නේ මේකයි මම දැන් ওই ඉඩම අරගෙන මල්ලි කියන මමින් ඉඩම අරගෙන මම ලේත් මැෂින් එක හයි කරලා මම විදුලි බල මණ්ඩලයට ගිය විදුලිය ගන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් රුපියල් 14000ක කොස්ට් එකක් තිබුණා අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් එකේ. ඊපස්සේ මගේ යාළුවෙක් කමුණා මෙතන මිස්ටර් රූබන් මෙතන ඉන්නවා. මෙයාමට හම්බුණා. හම්බෙන් වගේ මේ බණ්ඩාරනායක මැතිණියගේ සම්බන්ධයක් තියෙන නිසා මම එතකොට ඒ මැතිණියගේ ඉදරත් යනවා එම්සි වැඩකට. ගියාම එතනදී හම්බෙලා ඉතින් කොහොම හරි මම මිස් රූබන්ට කිව්වා මේ මේ වගේ දෙයක් තියෙනවා මේක බැරිද කොස්ට් එක අඩු කරන්න කියලා. මිස් රූබන් කිව්වා කොස්ට් එක අඩු කරන්න බෑ නමුත් ඔයා බලන්න ඕයිඩ් ලයින් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවා ලයික් කරනවා තියෙනවා. ඊපස්සේ මිස් රූබන්ට මම කිව්වා ආවල් තැනක් තියෙනවා කිව්වා ලයික් කරනවා තියෙන තැනක් තමයි මට හම්බුනේ. ඇත්තම එතන වත්තේම තමයි තව ලයික් කරනකුත් තිබුණේ. එංගක ජීවිතේට සවි කරගෙන තියෙන කොහොම හරි පස්සේ මිස්ටර් රූබන් වගේ හම්බෙලා ඇහුවා දැන් මොනවද කරන්න කිව්වා ඉතින් මං කිව්වා මම සාමාන්‍ය පොඩි වෙල්ඩින් ෂොප් එකක් දාලා කරන්න කිව්වම නෑ මේ ලංකාවට විදුලිය දෙන්න ආයතන සප්ලයි කරන්න ඔක්කොම ඉන්දියාවේ ඔයාලට බැරිද මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න කිව්වම මං කියස් කියන වචනේ තමයි කිව්වේ හරි දැන් බලන්න හැමතැනම මාළු කඩේටත් කියස් කියනවා මෙතනටත් කියස් කියනවා හරි ඉතින් බැහි යන්නේ නැහැ ඇත්තම කියනවා නම් ජීවිතේට මම දැන්ටත් කියන්නේ මේකයි මම ඉංජිනේර කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් නොලෙජ් එකක් තියෙන කෙනෙක් නමුත් මම දැන්ටත් කියන්නේ මට ඇණයක් කරා මිටියට මිටියෙන් ඇණයක් විච්චියට ගන්න දන්නේ නැහැ නමුත් මට ප්ලෑන් කරන්න පුළුවන් මේක මේ විදියට කරන්න පුළුවන් කියන වචන ඉතින් මට ලැබිච්ච වාසනාව ඒ වාසනාව හින්දා තමයි මම මිස් රූබන්ගේ ආරාධනෙන් මම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ටෙන්ඩර් දැම්ම මිස් සරච්චන්ද්‍ර මෙතන ඉන්නවා මෙයා තමයි මට බිඩ් බොන්ඩ් එක දුන්නේ ලංකා බැංකුවේ මම ටෙන්ඩර් එක දැම්මා මං කෑස් අත ගෑවේ නැහැ ලක්ෂ ගණන් අත ගෑවේ නැහැ නමුත් මට 9 මිලියන ඕඩර් එකක් අම්මු මේ ලක්ෂ 9 ඕඩර් එක අරගෙන මම මේ දැන් කල්පනා කරනවා මේක කොහොමද කරන්නේ මේකට පොපොන්ස් බොන්ඩ් එකක් දෙන්න ඕන මේක දුන්නේ නැත්නම් දැන් මිස් සරච්චන්ද්‍ර මගෙන් අහනවා කොලින් මේකට පළපුරුද්දක් තියෙනවද කොහොමද කරන්නේ මේක කියන්නේ මං කියලා ඉතින් මම ටිකක් බයෙන් තැනකට ගියා තර්ක ශාස්ත්‍ර කරන ගුරුතුමා කියලා මනුස්සෙක් හිටියා මේ මනුස්සයා ගාවට ගිහිල්ලා මං හැවම ගියා මහත්තයෝ මේක තමයි ඔයාගේ ඇරුම් ලක්ෂය මෙතනින් තමයි ඔයා පටන් ගන්නෙ බයෙන් දෙපා ඔයාට හැමදේම හරියනවා යන්න කියලා මං කියුවා මම ගැල්වනසින් කරන්න දන්නේ නැහැ කියන වචනේ කිව්වම එයා කියනවා මේ මහත්තයාට කවුරු හරි හම්බේ විශ්වාස කරන්නේ දොර හරහා එළියට බයිනකොටම එක්කෙනෙක් පිටට තට්ටු කරලා සර් මම දන්නවා එදා ඉන්න මම ගියා එක්කන් ගිහිල්ලා හයි කරා ගැල්වනසින් එකක් වත්තේ මං ජීවිතේට දැකලත් නැහැ ගැල්වනසින් කියන දේ එදා තමයි දැක්කේ එදා පටන් ගත්තට පස්සේ ඔය ආයතනේ රාජකාරී කරගෙන යනකොට මම ටිකක් දේශපාලනයක් කරා ඒ දවස්වල 76 ඒ දේශපාලනය කරන අවස්ථාවේදී මට හම්බෙනවා මගේ මිතුරෙක් ඉතින් වත්ත කිට්ටුව මට එහෙල කිව්වා මේ මගේ දුවෙක් ඉන්න රැස්තාවක් දෙන්න පුළුවන් කියලා ඉතින් මම මගේ චාන්ස් එකක් තිබුණා මගේ වේකන්සිස් වගේ තිබුණා ඉන්ටර්වයුව කරා ඉන්ටර්වයුව එකේදී එතන චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් ඉන්ටර්වයුව කරලා කිව්වා මම ප්‍රතික්ෂේපයි මම හරියන්නේ නැහැ මේ ජොබ් එකට කියලා මං කියන්නේ තව චාන්ස් එකක් තියෙනවා දෙන්න කියලා එතන වල කැෂර් ජොබ් එක දුන්නා ඉතින් හෝම ඉන්න ගාම ඉතින් මේ ළමයා මාගාව වැඩ 85 මෙයා වැඩට ආවේ දැන් 86 දැන් මට අවුරුදු 33යි දැන් ගෙදර කට්ටිය මට මගුල් තුලා බලනවා ඉතින් පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා අරවා කරනවා මේව කරනවා මමයි මිස රූපණු යනවා ගෑනු ළමයි බලන්නත්
ඉතින් විශේෂ රූපණු මට ඉස්සරින් ප්‍රතික්ෂේප කරනවා මේ හරියන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි මම දන්නේ නැහැ අපේ නංගිලා මේ අපේ ගෙදරට මනමාලිය කෙනෙක් එක්කන් ආවා. මනමාලිය එක්කන් ඇවිල්ලා එයාගේ පවුල කට්ටිය ඇවිල්ලා ඉතින් අපි ඔන්න මේ වගේ සෝටිට්ස් එමේ දීලා ඉතින් කෑම කකා ඉන්නකොට ගෙදර වැඩ කරන ගෑනු මිනිස්සයා දුවගෙන එනවා. අනේ මගේ මිනිහා මාව මරන්න එනවා මාව බේරගන්න කියලා. මේ මේ කතා කරන දැන මේ ඉස්සරහට දුවගෙන එනවා කඩාගෙන එනවා. හරි. ඊට පස්සේ ඉතින් ටිකක් අර මිනිස්සු hina වෙවි හිටි මිනිස්සුන්ගේ මූණ ඇඹුල් වුණා. තව ටිකක් වෙලා යනකොට එහා පැත්තේ තව මිනිස්සෙක් කෑගෙනවා අනේ මූ මාව මරන්න එනෝ කියලා බිම දාගෙන තාත්තට පොතා ගන්නවා. මේ මොදර. මේ මොදර. මොදර ගෙවල් කිට්ටු ඔක්කොම. හරියට නිකන් කොරියාව කියන කිව්වත් ඒත් ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඉතින් අර මිනිස්සු මේ නැගිටලා ගියා මොකුත් නැහැ. ඉතින් මම දැන් කල්පනා කරනවා දැන් මොකද කරන්නේ දැන් මමලුත් බැලුවා 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 හරියෙත් නැහැ. ඉතින් මම ඉස්සර රූබන්ට කිව්වා. රූබන්ට හරියන්නේ නැහැ වැඩේ. ඔෆිස් එකේ දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක් එක්කෙනෙක් මම තෝරගන්නවා කියලා. ඉස්සර රූබන්ව කවුද කියලා මගේ හවල් එක්ක කෙනාගෙන අනිත් කොලි මාත්‍යා මමත් කැමතියි නමුත් ඔයා බොස් නේ මොකද කරන්නේ කියලා. කමක් නැහැ ඉතින් අපි මොනා කරමුද කියලා. ඇත්තම කියනවා නම් මම 86 මිස සරච්චන්ද්‍ර මාව මේ ඇරියා තායිලන්ඩ් බැංකොක් ෆ්‍රී චාර්ජ් ටිකට් දීලා මිස සරච්චන්ද්‍ර මෙතන ඉන්නවා. එනකොට මම මෙයාට කිව්වා ඒතකොට මෙයාගේ වගේ සම්බන්ධයක් නැහැ මේ පාන පත්තු කරන්න මං එනකම් කියලා. කියලා ඉතින් මං ගිහිල්ලා ආවට පස්සේ ඉතින් ඔය ප්‍රශ්න ඇතුනේ දැන් මෙතන වැහැලා තියෙනවා. දැන් ඔක්තෝබර් මාසේ නම් මමත් ඒක කල්පනා කරන මොනවාද කරන්න ඕනේ කිය කී අදාළ සිය මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. පෙබ්‍රවාරි මාසේ 87 11 වෙනිදා මම කතා කරලා කිව්වා මෙයාට එන්න කියලා නෝනට එදා සැටරේ දවසක් මේ ඇවිල්ලා මෙයා වැඩ කරන වෙලාව මම මගේ කාමරේ ඔෆිස් එකේ රඳ ගාලා කතා කරලා කිව්වා මම කැමති ඔය බඳින්න ඔයා මොකද කියන්නේ කියලා. ඒ කියන්නේ සුන්දර සනසුරාදාවක තමයි කියන්නේ මේ. සැටරේ දවසක් මෙයා ටිකක් ගැසිලා හිටියා. අවදක්කත් මේ විශ්වාස කරුම නැති දෙයක්. පස්සේ මම කිව්වා ඔයා බය වෙන්න එපා රැකියාව නැති කරගන්න එපා මට අකමැති නම් ඔයා හිටින්න වැටෙන්න. එච්චරයි. ඊට පස්සේ ඉතින් මෙයා ගිහිල්ලා තාත්තට කියලා දෙනවා. පස්සේ මම ගියා. අපේ නංගිලත් මෙතන ඉන්නවා. කොහොම වුණත් මම කියන්නේ මේකයි දෙවියන් වහන්සේ කියන කෙනෙක් ඉන්නවා කියන කතාවක් මම කියන්නේ. මගේ ඇක්සිඩන්ට් වෙච්ච දවසේ මම 1963 64 අප්‍රේල් 18 වෙනිදා මගේ ඇක්සිඩන්ට් වුණේ. මගේ නෝනගේ අම්මා නෝනගේ නෝනා අම්මගේ බඩට එන්නේ 64 සැප්තැම්බර් එළියට එන්නේ. ඉතින් එතකොට උන්වහන්සේ එම්සි මැවීමක් කරලා තියෙන නිසා තමයි අර මම ගියේ හැම පාරකම ගිහිල්ලා ප්‍රතික්ෂේප කරගෙන ඇවිල්ලා මේ වගේ ස්ථානෙට වැටලා තියෙනවා. හොඳයි මං හිතන්නේ දැන් මේ අද මේ කතාව අහගෙන ඉන්නදි මේකේ මේ වෙනත් කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් කොච්චර කිව්වත් අර මං අතින් අල්ලලත් නැහැ හිතෙත් නැහැ කිව්වට එකපාරට සිරසුරාදා ආද්දි මේ හිතාස්සේ මේක තිබිලා තියෙනවනේ. කොහොම වුණත් මේ මේ කතාව gederin දන්නේ නැහැ. මේ 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 ප්‍රේමය රහසිගතයි. රහසිගත ප්‍රේමය විවාහයක් වුණාට පස්සේ තමයි අයියත් ඇවිල්ලා පොඩි පොඩි ජරමර දාලා ඇසිඩ් ගහන්න ගිහිල්ලා රෝමයව කරලා පුංචි සංග්‍රහයක් කළා තමයි මේ gederin කැමැත්ත ගන්නෙ. එතකොට බැඳලා ඔක්කොම ඉවරයි. මේකට ලොකු කේස් තයි අයිය හරි තරයි. ඉතින් අපේ අම්මලා තාත්තලාත් ඉතින් රජෙක් නේ මම දැන්. අපේ අම්මලාට මම රජෙක්. දැන් රජාට රජින කෙනෙක් ගේන්න බෑ කොහෙන් හරි. ඉතින් යාළට ඒකට තියක් සෑහෙන ටිකක් කනගාටුවක් තිබුණා. මේක මොකද කරන්න කිය කී ගැල්ලා ඉන්න ප්‍රශ්නයක් නෑ. ඉතින් කොහොම හරි මේ ඉතින් මේක මේ විදිහට යනවා. පස්සේ මම තාත්තට කිව්වා මම සැප්තැම්බර් මාසේ බඳිනවා. මට අවසර වුණා කිව්වම මමයි තාත්තයි පයින් යන්නේ සෙන්ට්‍රේස කියන ආයතනේ රෙජිස්ටර් කරන්න. ඒ රෙජිස්ටර් කරන්න යන ආයතනේ තාත්තා මගෙන් අහන පුතේ මොකද්ද මේ කම්පැනිට දාන නම තෙරේසා. එතකොට ඒකට සෙන්ත්‍රේස කියලා ඉස්සරින් දාලා දැම්මා. එතකොට ආයතනය ආරම්භ කරන දවස ජනවාරි 2. එතකොට තාත්තගේ උපන්දින ජනවාරි 2.
ජනවාරි 4. ඉතින් කොහොම හරි මේ සෙන්ට්‍රස් කියන ආයතනය පටන් ගත්තට පස්සේ මම යන ගාම දැන් මම මාව ප්‍රතික්ෂේප කරනවා දැන් තාත්තා කියන්නේ මාස 3කට පස්සේ තමයි ඔයාට මේ මාස 3 කල් දෙන්න කියලා. මං ගිහලා පල්ලිය ස්වාමීට කිව්වා මට බඳින්න ඕන කියලා. බයි මට පල්ලියකින් බඳින්න අවශ්‍යයි කිව්වා. ස්වාමී කෙලින්ම ලිවෙන් දුන්නේ සෙන්ට්‍රස් චර්ච් මේ කොහෙද මේ 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 කිල්ලපන කිල්ලපන සෙන්ට්‍රස් චර්ච් එකේ දුන්නා මට හරි සන්තෝෂයි මගේ අම්මා තෙරෙසා මං දාපු ආයතනයේ නම සෙන්ට්‍රස්සා මම යන්නේ පල්ලිය සෙන්ට්‍රස්සා ලොකු දෙයක් ඒක මේක සම්පූර්ණ යම් කිසි මේකක් තියෙනවා පස්සේ ගිහිල්ලා ඒ පල්ලිය ගිහිල්ලා අපි දෙන්න කසාද බැන්දා මං තාත්තට කිව්වා තාත්තේ මම පොඩි ගමනක් යනවා තාත්තා මේක බලාගන්න මම සෙන්සුරාදට වැඩට එනවා කියලා මම බ්‍රාස්පතින්ද බැන්දා සිකුරාද හොංකමි මිස රූපනි සරච්චන්ද තමයි ඕගනයිසර් ඒක සෙන්සුරාද උදේ මම වැඩ ඕම යනකොට දැන් අයියලා හොයනවා මේ මේ මෙයාව අයියට තාම තේරෙන්නේ නැහැ මම බැලලයි කියලා දැන් අයියා කට්ටියක් ගෙල්ල අපේ නෑදෑ කෙනෙක් ඇවිල්ලා මගේ කිව්වා මේ අල්ලපු ගෙදර කට්ටිය කිව්වා මේ රවුල මහත් කරපු කෙනෙක් ජිප්පෙන් ඇවිල්ලා බැස්සා ඇවිල්ලා කිව්වා මේ 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 කවුද මේ කියලා මං ඉන්න දෙන වාගෙන ඊට පස්සේ මං දැනගත්ත මේ නෑ කෙනෙක් කියලා පස්සේ ආගේ ගෙදර ගිහලා මං ඇහුවා මොකද උඹ ආවේ කියලා නෑ බලපම් මචං උඹගේ අයියා මට ඇසිඩ් ගන්න කියලා රුපියල් 5000 දුන්නා කියලා ඒ කාලේ මං ගියා නෑ ගමන් නෑ ඔය අයියවත් එක්කගෙන එන්න මේ මේ ප්‍රශ්නේ ඉඳලා ගන්න එපා කියලා ඉවරලා මං නෝනට කිව්වා කැම ටිකක් ලෑස්ති කරලා තියන්න කියලා ඉතින් මං කියලා ඉවරලා ඉතින් එනකොට ඔන්න ඉරිද අයියා ආවා ඇවිල්ලා ඉවරලා කෙලිම ජිප් එකෙන් බැස්සා අර චන්ඩි බහිනවා වගේ බැහැලි වෙලා කිව්වා ලොකුවට මේ පැත්තේ කවුද ගණන්කාරු වෙන්නේ එහෙම තමයි කතා කරේ පස්සේ මං අර යාළුවට කිව්වා අයියා ඇතුළට ගිහ ඇතුළට ගන්න මොකද හේතුව ඔතන මිනිස්සු හොඳ නැන්නේ හාගෙන ඉන්නව අරකද මේ කිව්වා පස්සේ අයියා ආවා ඇවිල්ලා ඉඳගත්තා ඉඳගත්තාම අර ඔක්කොම කෑම ඔක්කොම කනවා කන අතරතුර මගේ වෙඩින් ෆොටෝ එක දුන්න යාළුවට බලන්න කියලා අයියට දුන්නේ නැහැ දුන්නට පස්සේ අයියා දැන් මේ කතාව කතාව කරා අර අර ෆොටෝ බලන එක ටිකක් උනන්දුවෙන් මිනිහත් ගිහලා බැලුවා දැක්කතර අනේ මල්ලි උඹ බැන්දාද කියලා හැව එකපාරම වැඩේ ඉවරයි වැඩේ ඉවරයි අනනවා අපි ඇයට ගයමු මට මෙතන ඉන්න ඔබ සියලු දෙනාට කියන්න ඕනේ ජීවිතේ බොහොම සරල න්‍යායන් අපිව බරපතල ජයග්‍රහණ කරා ගෙනියනවා කියන එක මේ තෙරේසා කියන වචනය කොලින්ගේ ජීවිතේ ඉතාම බරපතල විදිහට ඔහුගේ මනස තැම්පත් වෙලා තියෙන සිද්ධියක් මගේ අම්මා තෙරේසා මගේ ආයතනය තෙරේසා බිරිඳ දැන් මම මේකෙන් ඔබට කියන්න හදන්නේ ඔබ ජීවිතේ හඳුනා නොගත්තු ශක්තියන් තිබෙනවා මිනිස්සෙකුට තමා තුළ ප්‍රබල ජයග්‍රහණ කරා යන්නට හේතු සාධක වෙන ඉතා සරල සිද්ධි තිබෙනවා ඒ සරල සිද්ධි මගහැරයාම අපි පරාජය වෙන තැනක් ඒ සරල සිද්ධි මගහරින්න එපා කොලින්ගේ ජීවිතේ මේ තෙරේසා කියන වචනය ඔහු මගහැරලා යන්නේ නැහැ දැන් මේ සාකච්ඡාව දිහා මම බලන් ඉන්නකොට මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ඔය ගැන කතා කරන්න ආපු තැනදී කොලින් අතාරින්නෙම නැහැ ධම්මිකගෙන් වැඩකුත් නැහැ මකින් වැඩකුත් නැහැ ඉන්නුන්ගෙන් වැඩකුත් නැහැ අතාරින්නෙම නැහැ ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ දිනවපු තැන තමයි ඔහු මේ අපිට පසක් කරන්න හදන්නේ මේක ඇතුලේ මම ඔබට කියන්නේ ඔබව දිනවන සාධකය ඒක එක වචනයක් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ ඒක දන්නේ ඔබ අනිත් අයට ඒක පාවලා දෙන්න එපා දැන් කොලින්ට මෙතන විදුලි බල මණ්ඩලේ ලොක්කා ඉන්නවද ලංකා බැංකුවේ ලොක්කා ඉන්නවද අරූ බ්‍රදර් චාර්ල්ස් මො එකකට අදාල නැහැ ඔක් කියන්න ගියාම මම දැකලා තියෙනවා ඔක හැමතැනම එහෙමයි කවුරු කිසිම දෙයක් අදාල නැහැ වෙලාව අදාලත් නැහැ තැන අදාලත් නැහැ ඒක කියලාම තමයි නතර වෙන්නේ
අපි කොහොම හරි දැන් මන් දැක ධම්මක දෙතුන් සරම් එක නවත්තන්න ගියා නවත්තලා ආයි පටන් ගත්තා මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ තේරුම් ගන්න ජීවිතේ ඔබව දිනවන තැන එක වචනයක් වෙන්න පුළුවන් මගහැරලා යන්න එපා මේක තමයි ඉගෙන ගන්න ඔබ ඔබ සියලු දෙනාටත් කියන්නේ ඒක අනිත් කෙනාට විහිළුවක් වෙන්න පුළුවන් ඔබව දිනවන සාධකය ඒක ඔබට අති විශේෂයි yes මේ වචනය කොලින්ට විශේෂයි තෙරේසා ඒක අනිත් කෙනාට ආගමික වචනයක් වෙන්න පුළුවන් ඒක අනිත් කෙනාට තවත් එක නමක් වෙන්න පුළුවන් නමුත් කොලින්ට තෙරේසා කියලා කියන්නේ ඔහුගේ ජීවිතයේ දිනවපු ප්‍රධාන සාධකය ඒකේ මොකද්ද ඔබට මට ඉගෙන ගන්න තිබෙන්නේ ඔබේ ඇතුලේ ගොඩනගෙන විශ්වාසය අනිත් කෙනා මත තියන්න එපා හොඳට මතක තියාගන්න ඔබ තුල ඇතිවන විශ්වාසය ඔබ තුල ගොඩනගෙන මේකනේ ඉන්සයිට් එක ඒක කිසිම විදියකින් තව කෙනෙක් ළඟ තියන්නත් එපා කම්පෙයා කරන්නත් එපා ඔබේ ඒකීය බව ඔබේ සුවිශේෂත්වය දැන් මේ රටේ මිනිසු මේ මැරෙන්න හදනවා ඒකීය රාජ්‍යයක් ගොඩනගන්න ඒකී ඒකීය කියන වචනේ දන්නේ නැති සෙට් එකක් ඉන්න රටක් මේක ඒකීය කියන වචනේවත් අඳුරන්නේ නැති රටක් මේක ඒකීය කියන වචනේ අඳුනනවා නම් මේ රටේ ආගම් ભેද නැහැනේ ඒකීය කියන වචන අඳුනනවා නම් මේ රටේ ಜಾති ભેද නැහැනේ ඒකීය කියන වචන අඳුනනවා නම් මේ රටේ මිනිස්සු මෙහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැහැනේ යුනික්නේ මම ඔබට කියන්නේ ඔබ පළවෙනියෙන් ඉගෙන ගන්න ඕනේ ඔබට ගෞරව කරන්න මේ රටේ මිනිස්සු දන්නේ නැති තමුන්ට ගෞරව කරන්න අද කොලින්ගෙන් මම කියවන පාඩමක් තමයි ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතයට පුදුම විදියට ගරු කරන හැටි ඒ ගැන ඔහු මේ පාරම්බාන හැටි ඒ වචනේ නිවැරදි ඒ කියන්නේ ඔහු හරි උජාරුවෙන් කතා කරන ඔහුගේ වෘත්තිය ගැන ඔහු හරි උජාරුවෙන් කතා කරන ඔහු රස්සාව කරපු හැටි ගැන ඔහු හරි උජාරුවෙන් කතා කරනවා ඔහු බැංකු ණය ගත්තු විදිහ ගැන ඔහු හරි උජාරුවෙන් කතා කරනවා ව්‍යාපාරික ලෝකේ ඔහු දිනන්න වාදක වෙච්චි බිරිඳ ගැන අම්මා ගැන ආයතනෙට නම දාපු හැටි පයින් ගිහලා රෙජිස්ටර් කරපු හැටි මේ රටේ මිනිස්සු ඉගෙන ගන්න ඕනේ මේ දේශපාලනඥයින්ටයි එක එකකට තමුන්ගේ තියෙන අනන්‍යතාවය පාවලා දෙන්නේ නැතුව ගිහිල්ලා පූජා කරන්නේ නැතුව මුට්ටි අල්ලන්නේ නැතුව කඩේ යන්නේ නැතුව මේ රටේ මිනිස්සු ඉගෙන ගන්න ඕනේ තමුන්ට ගරු කරන්න. ලංකාව තමයි රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පින්පඩි ලබන නායකයෝ ඉන්න එකම රට තේරෙනවද? මේ රටේ නායකයෝ ගැන අපිට කිසිම විදිහකින් ආඩම්බර වෙන්න විදියක් නැහැ. අපේ රටේ ගාමන්ට් ෆැක්ටරිස් වල වැඩ කරන රජයට බදු ගෙවන කෙල්ලන්ට පළවෙනියෙන් ඉගෙන ගන්න තියෙන්නේ තමුන් මාංශ වෙලා හම්බ කරලා ආණ්ඩුවට බදු ගෙවලා රටට ණය නැතුව ජීවත් වෙන අභිමානවත් කාන්තාවක් කියන එක තමයි මේ රටේ කෙල්ල පළවෙනියෙන් ඉගෙන ගන්න තියෙන්නේ. අපේ රටේ මිනිස්සු ඒක නෙමෙයි ඉගෙන ගන්නෙ. එහෙම කඹුරලා තමුන් දුක් මාංශ වල රෑ දවල් නිදිමරාගෙන හම්බ කරපු සල්ලි වලින් ආණ්ඩුවට බදු ගෙවලා රටට ණය නැතුව ජීවත් වෙන මේ රටේ දුප්පත් මිනිස්සු මේ රටේ ප්‍රභූවරුන් කියන හොරුන්ට තමුගේ ජීවිතේ පාවලා දෙන එක අවසනමක් නෙමෙයිද? එංගලන්තේ වගේ රටක ඔබේ වගේ ආයතනයකට රජය මීට වැඩි ලොකු අනුග්‍රහයක් දෙනවා. බැංකු මීට වැඩි ලොකු අනුග්‍රහයක් දෙනවා. එංගලන්තේ සමාගමක් හදාගෙන වැටෙනකොට දියුණු රටවල සමාගමක් හදාගෙන වැටෙනකොට රජය යෝජනා කරනවා කම්පැනි එක වහන්න. අලුත් කම්පැනියක් අරින්න. අත දෙනවා. මම කියන්න හදන්නේ ලංකාවේ එහෙම නැගිටපු කම්පැනි නෙමෙයි තියෙන්නේ. ඔබ වගේ තනියම නැගිටපු මිනිස්සු ඉන්නේ. අපිට වෙන සහයක් ලැබිලා නැහැ. ඔබ ඉදමක් හොයාගත්තේ, ඔබ ගිහලා බැංකු ණයක් ගත්තේ, බැංකුව පුද්ගලික ඔබ ගැන පැහැදීමක් ඇති වෙලා ඔබට උදව් කරේ, එහෙම ගමනක් ඔබ ගොඩනගන්නේ. මේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ රටේ ව්‍යාපාරණ නැගිටින්නේ නැහැ. තුන හතරක් ඇරෙන්න. එතකොට බොහොම පැහැදිලි ලෙසම ඔබේ ව්‍යාපාරේ කඩාගෙන වැටුනොත් ඒකේ වගකීමත් ඔබේ. ඔබේ ව්‍යාපාරේ නැගිට්ටොත් ඒකේ වගකීමත් ඔබේ. ඒ මොනවා කරලා හරි මේ රටේ ඔබ අද ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වෙලා තියෙන්නේ ඔබ තුල තිබෙන ශක්තිය ගැන සහ ඔබේ ප්‍රතිපත්ති ඔබේ ආගම ගැන ඔබේ විශ්වාසය ගැන ඔබේ තිබිච්ච දැඩි අධිෂ්ඨානය නිසා ඇදහිල්ල නිසා මට ඔබට කියන්න තියෙන මේක මට මගහැරලා යන්න බෑ මොකද මේක අපි දිනන සාධකයක් මෙතන තියෙන්නේ මේ රට එකක් මතක තියාගන්න මේ රට නම් කිසිම විදියකින් අපිව දිනවන්න පෙළ ගැසී ඉන්න රටක් නෙමෙයි හැබැයි ඒක තමයි අපිට දෙන ලොකුම ශක්තිය කවුරු නැතත් අපිට දිනන්න පුළුවන් ශක්තියක් අපි තුල තියෙනවායි කියන එක ඔබ පිළිගන්න ඕනේ. දැන් අද ඔබට කන්න දෙන්නේ කවුද? අද ඔබට අඳින්න දෙන්නේ කවුද? ඒ අවුරුද්දක් අපිට කොවිඩ් වසංගතය ඇවිල්ලා හොඳ වෙලාවට ආන්න රුපියල් 5000ක් දුන්නේ. ඒකෙන් අපි දෙයියනේ කියලා ජීවත් වෙනවා.
එකනේ අපිට විහිළු තමයි ඉතුරු වෙලා තියෙන්නේ විහිළු ඉතුරු වෙලා තියෙන්නේ ඒ නිසා ඔබ අදටත් මොන ආණ්ඩු මාරු වුණත් කවුරු මොන දේ කරත් අද ඔබේ රස්සාව කරගෙන ඔබේ දරුවොත් එක්ක ඔබේ ජීවිතය අරගලේ ඔබ තනියමමයි ගෙනියන්නේ මේ කොවිඩ් සහ මේ සියලු දේ ආර්ථිකයට බලපෑවේ අපිට නෙමෙයි එක්තරා කට්ටියකට සහ උඩට සායරට බලපෑවේ ඔබ තාම ගත කරන්නේ ඔබේ පුරුදු ජීවිතේ පරණ ජීවිතේ මේක ඇතුළ බාද වැඩියෙන් නිදි මරනවා වැඩියෙන් ඔබ මහන්සි වෙනවා අදටත් ඔබ ජීවත් වෙනවා මේ අවුරුද්දේම 5000 අපිට තියෙන ජීවත් වෙන්න තෙරේසා කියන වචනේ ඔබ වෙච්චර දිනෙව්වනම් ඔබට මම කියනවා ඔබ තුල තිබෙන ශක්තිය ගැන ඔබ ඊට වඩා විශ්වාස කරන්න ඔබේ ශක්තිය විශ්වාස කරන්න කවුරුත් විශ්වාස කරන්න එපා වෙන කවුරුත් විශ්වාස කරන්න එපා වෙන කාගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා ඔබට ශක්තිමත්ව නැගිටින්න ඔබ තුල තිබෙන දේ හොඳටම ඇති ඊළඟට බඳින්න කාම හොයාගෙන ගියත් අල්ලපුවත් මරන්න ඉන්න එකක් හරි මැදින් පැනලා නවත්තනවා හරි කෙනා නෙමෙයි නම් ඇවිල්ලා ඉන්නේ ඒක නෙමෙයි කිව්වේ ඒක ගානේ ඔව් එතකොට කප්සුව හස්කල් පෙරම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ බවෙන් බවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා ඔබ තුල තිබෙන ශක්තිය කරේ ඔබ විශ්වාස කරන තුරු ඔබේ බිරිඳ හොයාගෙන එනවා ඔබේ ස්වාම පුරුෂ ඔබේ දරුව හොයාගෙන එනවා ඔබේ ඉරණම් කාර්ය ඔබ හොයාගෙන එනවා ඔබේ ආර්ථික ඔබ හොයාගෙන එනවා වැරදි අය ආවට කොහේ හරි ඉන්න එකෙක් මාළු පීයක් හරි අරගෙන එනවා ඌ එළවන්නේ ඒක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔබට හිමි තැන මේ පොළවේ කිසි කෙනෙකුට පැහැර ගන්න බෑ මනුසිරිතෙහි අරුත විදාලන බ්‍රදර් චාල්ස් YouTube channel එක ඔබත් subscribe කරන්න Yeah.
मिनिसु जीविते कोई तरह विशाल जायग्रहण लबुवत वडक नहें ये जायग्रहण बिदागांड केनेक नत्ता मे रटते व्यापारिक लोके देवंतेक वन कोलिन के जीवितें मटे कासु करला देन्न थियन तव वेदगत साधकयक हमु वेनवा एतनदी अद व्यापार लोके जयगत्तु गोडाक अपे रखे मिनिस्सु ए जयग्रहणय बिदागंड थनक इतुरु करगत्ते ने नमुत कोलीन इतुरु करगत्ता थनक मुकद्द मटु उबत एक्क अपे गमट पिया बन्न आसई मंग दन्न कियन गाह कोल मल पेन्नन्नट आसई माल गिरविये ये तन तीन तन तम सुंदर मुतन इधर आर्थिक दिन गोडाक मिनिस्सु मे तन इतर करते नैन गोडाक गिरा इन अपेन गास्क
එතකොට මේ ඉරව් වැඩි වුණාම කොලින් නේ අවුල් එතකොට එතකොට දැන් කොලින්ගේ ජීවිතේ අපි දකපු තව ලස්සන දෙයක් බිරිඳත් එක්ක දරුවොත් එක්ක ඔහු ලබන ජයග්‍රහණ බෙදා ගැනීමෙන් ලබන සතුට මිනිහෙකුට ජීවිතේ ලබන්න පුළුවන් ලොකු සතුටක් ඒකට ඔබ සාක්ෂි දරනවා දැන් මේක මම කියන්නේ ඔහුගේ බිරිඳ දරුවෝ ඉස්සරහා තියාගෙන දුර නෑයෝ පවා ගෙදරක දෙකතු වෙලා ඉඳීවි මොකටද නුඹේ මාළේ හැබැයි රත්තරන් දාත ගාලා බලාවි උන් එන්නේ උඹේ මාළේ රත්තරන් ද ඉමිටේෂන්ද කියලා අත ගාලා හරි බලනවලු මාළගිරිගේ උන්ට වැඩක් නැහැ නුඹෙන් උන් වදින දවසට හරි ගේ දොරකට හරි දොරේ ඉඳලා එනවලු හොයලා බලන්න උඹේ මාළේ හැබැයි රත්තරන් ද අත ගාලා බලාවි මේ සේද ඇඳුම් ඉල්ලගත්තේ කාගෙන්දයි අසාවි මේක හරි ලස්සන කතාවක් මගේ උරතලයේ හිස තියාන හැමිතේ කිබිඳීවි ගොඩාක් මිනිස්සු වෙයි අපේ වටේ ගොඩාක් මිනිස්සු එක්කාසු වෙයි අපේ ජීවිතේට ගොඩාක් මිනිස්සු හම්බෙයි අපිට හැබැයි උඹට මගේ උර ඉස්සේ ඔළුව තියාගෙන අඬන්න පුළුවන් ඒ තැන උඹට හදන්න මම ඉන්නවා උඹේ මාළ ඉමිටේෂන්ද කියලා අතගාලා බලන්න නෑදෑය ගොඩක් උඹට හම්බෙයි ඒක ගැන කනගාටු වෙන්න එපා මේ යථාර්ථය කතා කරන්න. එහෙම ගොඩක් දෙනෙක් හම්බෙයි. හැබැයි මගේ උරතලයේ හිස තියාන හැමිතේ කිවිඳිවි. ඔබට පුළුවන් මගේ උරහිස මත ඔළුව තියාගෙන අඬන්න. ඒ ඉද මම ඔබට හදන්නා. අපේ නැති බැරිකම් මේ තරමට අමහිරි දෙය අසාවි. ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී. ජීවිතේ ඇත්තත් එක්ක ජීවත් වෙන්න මට තැනක් තියෙනවා. मट उम्बत्तेक अपे गमट पिया वन आसाई एक तमा एक वासा मट तीयन दे मम दान्न कियन गाकुल मल पेन्नन आसाई जीविते मगे दारुत्तेक मगे बिरिंदत्तेक मगे स्वाम पुरुषेक मगे अम्मा एक तांत्ता एक जीविते बेदागाने के तरह सतुरा कोई कोई बात नहीं मैं कोई बात नहीं लोकी බලවත් මිනිසුන්ට මේ සතුට නැති වුණා. ඒ සතුට නැති වුණු මිනිස්සු ලෝකෙට අද කතා කරලා ඒ සතුට ඉල්ලලා කෑ ගහනවා. කොලින්ගේ ජීවිතය මේ රටේ දරුවන්ට විශේෂයෙන් මම මේ කොළඹ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච මිනිහෙක්. අපේ රටේ බලවත් මිනිසුන්ගේ පුතාලා තමයි රට කන්නේ. ඔබ දන්නවා. ලොකු ව්‍යාපාරික දේශපාලනික ලෝකේ බලවතුන්ගේ සල්ලි වලින් පිනට හැදෙන පුතාලා මේ රටේ උන් තමයි මේ රට කන්නේ මිනි මරන්නේ වාහනවල මේ ඔක්කොම නිකන් ඒ හැසිරීම දිහා බලන්න ඒ කියන්නේ නයිට් ක්ලබ් එකට ගියාම නයිට් ක්ලබ් එක උන්ගේ පාර යනකොට පාර උන්ගේ අපි පාර යනකොට අපේ ජීවිත උන්ගේ ඒතර මේ රටේ මේ ව්‍යාපාරික සහ දේශපාලනික බලවතුන්ගේ පුත්තු ඒ පුතාලට අපේ රටේ සාමාන්‍ය සමාජේ නම් හොඳ නමක් කියනවා මට කියන්න බෑ එවැනි සල්ලි වලින් ව්‍යාපාර වලින් දේශපාලනයෙන් බලයෙන් මත් වෙච්චි තාත්තලගේ පුත්තු රට කනකොට අවංකව දාඩිය මාංශයෙන් ලේ දහඩියෙන් ජීවිතේ දිනන කොලින් තමුන්ගේ දුක කියන්න පුළුවන් දරුවෝ ටිකක් හදනවා තමුන්ගේ බිරිඳට උරහිසේ ඔළුව තියාගෙන අඬන්න පුළුවන් තනක් හදනවා තමයි ජීවිතේ. ඒ විශිෂ්ට මනුස්සයාට ඒ නිසා මම ගරු කරනවා. ආදරණීය මිනිස්සු හම්බෙනකොට මට හිතෙන්නෙම අපේ දෙමව්පියෝ අපිට බරපතල වැරද්දක් කරා. අපේ දෙමව්පියෝ ඔවුන්ගේ යුතුයකම ඉටු නොකිරීම නිසා තමයි අද අපිට මෙහෙම දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මම ඔබට කියනවා ඔබ මැරෙන්න එපා. ඔබේ දරුවන්ට මේ ප්‍රශ්නේ තියලා හෙට අපේ දරුවෝ අපේ දෙමව්පියෝ අපිට මේ වගේ කාලකණ්ණි රටක්ද තිබ්බේ කියලා කියන දවසට ඉඳ තියලා මැරෙන්න එපා කියලායි මං කියන්නේ මම ඔබට කියනවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ වගකීමෙන් මේ රට 2025 වෙනකන් අපිට මෙතනින් හොල්ලන්න බෑ
මම මේක දීර්ඝ කාලයක් තිස්සේ කියන දෙයක් මේ පත්වීම් සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මේ දේශපාලන වෙනස් වීම් සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මම දිගටම කියන දෙයක් මම ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා 2025 වෙනකම් මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න බෑ මේක අපි මුළු සමස්ත ලෝකෙම ගමන් කළ යුතු කාලවකවානුවක අපි ඉන්නේ මේක තේරුම් ගන්න මේ වෙලාවේ මම සම්පූර්ණ මගේ වැඩසටහන් නවත්තලා තිබෙනවා ගොඩාක් දේ මම නතර කරලා තිබෙනවා වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මේ වෙලාව බොහොම නිශ්ශබ්ද වියුතු වෙලාවක් මේ වෙලාවේ පුද්ගලයින්ට එල්ල වෙලා වැඩක් නැහැ කාටවත් කේන්ද්‍ර වෙලා වැඩක් නැහැ මේ වෙලාවේ හොඳම දේ තමයි නිශ්චලව තමුන් තුල තියෙන ශක්තිය උපරිම වඩවගෙන විශ්වාස කරගෙන අල්ලගෙන ඉන්න එක මේ වෙලාව මේ වෙලාව අල්ලගෙන ඉන්න මේ වෙලාව අතාරින්න එපා 2025 මේ රට ස්වර්ණමය යුගයකට ගමන් කරනවා මේක මතක තියාගන්න මේ රෙකෝඩින්ග්ස් තියාගන්න 2025 දී මේ රට ස්වර්ණමය යුගයකට ගමන් කරනවා ඒ සඳහා බලවත් මේ අභ්‍යන්තර ගොඩනැගීමක් මේ කාලේ සිද්ධ වෙනවා අන්නේ අභ්‍යන්තර ගොඩනැගීමේදී කොලින් ඔබ ආපු ගමන මේ රටට එක්කාසු කරන්න මට ඕනේ ඒ නිසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට මම කැමති වෙන්නේ මේ වෙලාවේ දැන් මේව තමයි අපේ රටේ මිනිස්සුන්ට ඕන දේවල් දැන් වෙන දේවල් කතා කරලා හරියන්නේ නැහැ ඔබ කොහොමද පෞල් ජීවිතය ගත කරේ ඔබ කොහොමද ව්‍යාපාර ලෝකේ ඔබේ ආර්ථිකයයි දරුවන්වයි විවාහයයි බැලන්ස් කරේ කොහොමද ඔබ ආර්ථික අර්බුදත් එක්ක බැංකුත් එක්ක ඔබේ ජීවිතය අරගෙන ඔබ කොහොමද මේ බැලන්ස් කරගත්තේ ඔබ දිනුවේ කොහොමද ගනුදෙනු කරේ කොහොමද මෙන්න මේ ටික මේ රටට කියා ගන්න මට ඕනේ එතකොට මේ වැඩසටහනෙන් පස්සේ කොලින් මේ වැඩසටහන බලන ලක්ෂ ගානක් සෙනඟ අතරේ අපේ රටේ දෙමව්පියන්ට උනන්දුවක් ඇති වෙන්න ඕනේ දරුවන් ඔබත් එක්ක ඇවිල්ලා දවසක් සාකච්ඡා කරන්න ඉඩ දෙන්න. ජපානයේ මම දැකපු ලස්සන දෙයක් තමයි හිරෝෂිමා නාගසාකි කියන නගර විනාශ වුණාට පස්සේ බිඳුවට බැස්සට පස්සේ ඒ මිනිස්සු ආපහු මේක නැගිටවන්නේ රට. ඒ නැගිටිවි ගෙදරින් කෑම එක හදාගෙන ආවේ. පඩි නැතුව වැඩ කරේ. අද දපා ජපානයේ ලෝකයේ දිනපු සමාගම් තිබෙනවනේ ආයතන. ඒ ආයතනවල මොටිවේෂනල් ස්පීකර්ස් ලා හැටියට එන්නේ වෙන කවුරුත් නෙමෙයි අර යුගයේ හිටපු අර සීයලා ඒ ඒ ඒ පැරණි මිනිස්සු. ඒගොල්ලෝ ඇවිල්ලා දැන් ඉන්න තරුණ ආයතන කියනවා ඒගොල්ලෝ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ සමතලා වුණාට පස්සේ කොහොමද නැගිට්ටි කියලා. ඔච්චරයි මොටිවේෂන් එක. එතකොට එදා ගෙදරින් කෑම කනලා පඩි නැතුව වැඩ කරපු ඒ මිනිස්සු අද මේ තරුණ පරම්පරාව හම්බ කරලා බලා ගන්නවා. මේ රට ඉගෙන ගත යුතු යබෝයන් මිනිසුන්ගෙන් ඒක. ඒ නිසා අපේ රටේ දැන් බෝක්කු උඩ කෑලි ගහන කොල්ලෝ ඔබ වගේ අයගෙන් ඉගෙන ගන්න ඕනේ හෙට දිනවන හැටි. ඒ නිසා අපි ඔක්කොම එකට එක්කාසු වෙලා මේ රටේ ස්වර්ණමය යුගයක් එනවා. ඒ ස්වර්ණමය යුගයට මේ අපිට වැරදිච්ච තැන් මේ පරාජිත සිදුවීම් මේ අත්දැකීම් සියල්ල පාවිච්චි කරලා අපි ඔක්කොම එකතු වෙලා ලොකු බලවේගයක් හදමු. ප්‍රායෝගිකව තමුන්ගේ දුක්ඛඳුළු වලින් අභ්‍යන්තර ශක්තිය ගොඩනගලා ලෝකය දිනන්න පුළුවන් පොහසත්කමක් ඇති කරන මහා බලවේගයක් අපි හදමු. ඒකට කොලින් නායකත්වය ඔබ දීලා තියෙනවා ජීවිතෙන්. ඒක අපිට සමාජගත කරගන්න ඕනේ කියලා හිතුණා. අපි ඒකට කැමති වුණා. ඒ නිසා අපි මේ වැඩසටහන අපි මෙහෙම අද සිද්ධ කරනවා. හද විමන් දොරින් එන පැතුම් පවන් විහිදෙයි හමා. ඕනම දෙයක් ඉපදෙන්නේ හදවතේ. මගේ හිතේ ඉපදෙන සිතුවිල්ල ලෝකයක් දෙනවා. ඒ නිසා ඔබේ හිතේ ඉපදෙන සිතුවිල්ලට අගෞරව කරන්න එපා. කඳුල මගේ හිතේ ඉපදිච්ච සිතුවිල්ලක්. මට ගොඩාක් දෙනෙක් ඒකට විරුද්ධ වුණා, හිනා වුණා. නමුත් අද ලංකාවේ පුද්ගලික අංශයේ රාජ්‍යාංශයේ කියන සියලුම ආයතනත් එක්ක ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ ඔවුන්ගේ ජීවිත ආලෝකයට ගේන බලවත්ම වැඩසටහනක් බවට ඒක පත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. මම මේක කියන්න හේතුව හිතේ ඇතිවන සිතුවිල්ලකට කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක. මම ඔබට එක දෙයක් කියනවා. මේ අවුරුදු ඉදිරි අවුරුදු 4දී බරපතල වෙනස්කම් ජීවිතේ බලාපොරොත්තු වෙන්න එපා රට පැත්තෙන්. හැබැයි අදහිර වෙන්න එපා. ඔබේ හිතේ පළපදියම් වෙලා තියෙන සිහිනයට යන එක නතර කරන්න එපා. ඒක දිනන්න පුළුවන්. මේ රට ජයග්‍රාහී රටක් වෙනවා. මේ රට ආර්ථිකව නැගිටිනවා. මේ රටේ මිනිස්සු සන්තෝෂයෙන් නැගිටිනවා. මේ තියෙන සියලු පීඩා ඉවර වෙලා මේ රට ලස්සන අනාගතයකට ගමන් කරනවා. ඒ නිසා අත්හරින්න එපා, දාලා යන්න එපා, ඔබේ දරුවන්ව අදහිර කරන්න එපා. මේ සිතුවිල්ල හිතේ තියාගෙන ඉදිරි කාලේ අපි දැඩි අදිෂ්ඨානයෙන් ගමන් කරමු.
මාළු කඩෙන් පටන් ගත්ත කොලින් අද ලෝකෙ දිනුවා වගේ මේ මුළු රටට අපි කියමු මේ කාලේ අල්ලගෙන හදවතේ ඉපදුණු සිහිනය සිතුවිල්ල ඒක එක වචනයක් වෙන්න පුළුවන් ඒක ලෝකයක් දිනන දවස වෙනකන් හද විමන් දොරින් එන පැතුම් පවන් විහිදයයි හැම පියාඹනා කල්පනා ඔබේ සිතුවිල්ල පියාඹනවා රටටම ලෝකෙටම පියාඹනවා විමන් දොරින් හදවත නැමැති මේ උද්‍යානයෙන් විමනෙන් එන පැතුම් පවන් ඉපදෙන පැතුම ප්‍රාර්ථනාව සිතුවිල්ල විහිදිලා යනවලු ලෝකෙටම ඒ විහිදිලා යන්න ඔබ එක දෙයක් ඉගෙන ගන්න ඕනේ ජීවිතේ ඒ හදවතෙන් උපදින සිතුවිල්ලට මොකද්ද කියන්න ඕනේ yes yes මේකේ ක්‍රිස්තියානි වචනේ ආමෙන් ආමෙන්
එතකොට ආමෙන් කියන්නේ දැන් ක්‍රිස්තියානි ෆිලොසොෆි එක ඇතුලේ ජේසුගේ ජීවිතේ මරියතුමියගේ ජීවිතේ සම්පූර්ණ දෙගහැරීම සිද්ධ වෙන්නේ ආමෙන් කියන වචනේ එක යස් කියන එක. එතකොට ඔබට මේ විශ්වාසයේ ජීවිතේ ආමෙන් කියන අත්දැකීම ඔබ ස්පර්ශ කරනවා. ඔබ මේ භෞතික ලෝකයේ ඇතුලේ ඔබ යස් කියන අත්දැකීම ඔබ ප්‍රබල ලෙස ප්‍රගුණ කරනවා. හද විමන් දොරින් එන පැතුම් පවන් විහිදයයි හමා පියමනා කල්පනා රසේ දේයමා. ඔබ යස් කිව්වොත් පියමන නැත්තම් කූඩුට යනවා. හොඳම දේ ඔබ හිත ඇතුලේ යම් කිසි සිහිනයක් ඇති වුණොත් දැන් ඔබ කෙන්‍යාවට යනවා නේද? කෙන්‍යාවට යන්න ඕන වෙනකොට යස් කියන්න ඕනේ. ඉස්සෙල්ලා මෙතන සිතුවිල්ලනේ ඉපදෙන්නේ. සිතුවිල්ලට යස් කියපු ගමන් මොකද වෙන්නේ? පියඹනවා. පියඹනා කල්පනා රසේ දේයමා. ඊට පස්සේ ඔබට ඒක රහ එනවා. යස් කියවට පස්සේ ඒ සිතුවිල්ල ගමන් කරනවා. ඊට පස්සේ ඔබ ඒක රස විඳින්න පටන් ගන්නවා. අත් දක්ින්න පටන් ගන්නවා. කම්මැලියට මොකද වෙන්නේ? ඌ නොකෙල බුදිය ගන්නවා. එතන ඌට මේ අමා රසය හම්බෙන්නේ නැහැ. ඌට කකුල කැක්කුම කොන්ද කැක්කුම දුකද මාන්සිද තනිද ඔය වගේ කුණු වරපකයක ඉන්නවා ජීවිතේම. තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු දරුවනේ. ඔබේ හිතේ අද තියෙනවා නම් සිතුවිල්ල මෙතන ඉන්න අයට මම කියනවා. ආගමක් නෙමෙයි මම කතා කරන්නේ. ඔබේ දරුවා ගැන හිතේ තියෙනවාද යම් කිසි සිතුවිල්ලක්? ඔබේ ව්‍යාපාරය ගැන ඔබේ සිහිනයක් තිබෙනවද? ඔබේ ආර්ථිකය ගැන ඔබට සිහිනයක් තිබෙනවද? තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු දරුවනේ. නන්දා මාලිනියගේ මේ ගීතය මේ වැඩසටහනේ අවසානයේ දක්වා ගෙනියන්න මම ආරම්භ කරගන්නවා. යස් කියපු මිනිසුන්ට වෙච්ච දේ. තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු දරුවනේ. වලා බඳ වෙලා ඇති ඝන තිමිර පලාගෙන උදාගිර බලායමු පැටවුනේ පැටවුනේ. ඔබ ඔබට යස් කියන දවසේදී ඔබේ සිතවිල්ල ලෝකෙටම පියාඹනවා. ගැල බිඳෙයි ගොනු මියෙයි බොරළු බිම පයට හුරු දරුවනේ. මග අතුල විෂවතල කටු පඳුරු දවාගෙන උදාගිර බලආයමු පැටවුනේ පැටවුනේ. මේ රටේ එක අවස්ථාවක තරුණ කැරල්ලක් ඇති වෙච්ච වෙලාවේ මම ඔබට මෙතන යෝජනා කරන්නේ සංනිවේදන ශක්තිය විතරක් උකහා ගන්න කියලා. මුළු රටේ ওই තරුණයින්ම මෙහෙව්වේ ගුවන්විදුලි යන එක සින්දුවක්. නන්දා මාලිනිය ඒ හඬ එක්කාසු කෙරුවා ගුවනට. සුනිල් ආර්යරත්නයන් ලියපු පදපෙළ නන්දා මාලිනියගේ හඬින් ගුවන්විදුලියෙන් විකාශනය වෙනකොට මුළු රටේම ඉන්න තරුණ කණ්ඩායම් නැගිට්ටා. ඒ කියන්නේ ඒ පොඩි සංනිවේදනය මිනිත්තු 4ක. ඔබේ සිත ඇතුලේ ඉපදෙන සිතුවිල්ල මුදා හරින්න පැකිලෙන්න එපා. ඔබේ දරුවට කියන්න පැකිලෙන්න එපා. ඔබේ සිහිනේ හංග ගන්න එපා ඇතුලේ. ඒක නිදහස් කරලා මුදා හරින්න. ගැල බිඳෙයි ගොනු මියෙයි බොරළු බිම පයට හුරු දරුවනේ. සෙන්තරේස ආයතනයේ ලියාපදිංචි කරන්න තාත්තත් එක්ක කාර්යයේදී ගියේ පයින්ද. බොරළු බිම පයට හුරු දරුවනේ. පයින් ඇවිදින්න පුරුදු වෙයක්.
पुते मट वाहन तिबुने नै मंग बोला अद लोके पुरा फ्लाई कर ला फ्लाइट्स वाले कहीं ला वो ये मेहेवन में आए थे ने सेंटरेस आए थे ने रजिस्टर कराने मां तात्पर्य का पाएंगे बरलु बीम पायटे हुरु दारुवने मग अतुल विश्ववतल खटु पंदुरु दवागिन उदागिर बलायम पेटवुने पेटवुने කෙනෙක් මගේ මහන්සියද කියලා අහන එක මට අවංකවම අගෞරවයක්. මට හරි බොළඳ කතාවක් ඒක. මට පුදුම විදියට මගේ මනස නොසන්සුන් වෙනවා මගේ මහන්සියද කියලා ඇහුවාම. ඒ කියන්නේ ඒ අනුකම්පාව ඇතුළේ හුරතල් වෙන්න මට උවමනා නැහැ. මහන්සිය කොච්චර ලොකු සතුටක්ද? අවංකව මහන්සි වෙන මිනිසුන්ට මහන්සිය සතුටක් රළ නැගෙයි. ඔරු බින්දෙයි. सापवस विंद पुरुदो दारुवने मोहुद दीवर कर्मांते दीवर रस्साव कॉलिंग के जीवित तक सरदाम करनो विहिलु करनो अव उत्तेजने करनो अव तालु करनो जीवित किसी में दया मगे पराजयट हेतु अक्करगाने नतुव श्याम दया में जायग्रहणे करा मेहवन उत्तेजक पात्र मिनसु रल नगेदारुवने रल पतर नगवतिर दियदार कपागिन उदागिर बलायम पेटवुने පැටවුනේ රැල්ල ගහනවා මෙහෙට රැල්ල ගහනවා කියලා ගෙදර ඉඳලා හරියන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ රළ පතර නැග වැතිර දිය දහර කපාගෙන උදාගිර බලායම පැටවුනේ පැටවුනේ ඒ දිය දහර කපාගෙන मनुसिर्ति Brother Charles YouTube channel ඔබත් subscribe කරන්න